Unlimited History අපේ ජාතික කතාව අයිබුවන් අපි ඔන්න ඔබේ ආධාරයෙන් අපි ආවත් ඔප්පිගලට මේ ආව හැටිය දැන් මේ හැන්දෑ කරේ අපි ආපු හැටියම වැඩසටහනට වාඩි වුණා තාම කොහෙවත් යන්න හම්බුන්නේ නැහැ ඒ යන සියලුම ගබන් ඉදිරි වැඩසටහන්වලදී ඔබට දකින්න ලැබෙනවා ඉතින් අද රාත්‍රියේ මේ වැඩසටහන විකාශනය වෙන්න ඕනෙ හින්දා මේ සියල්ලම කොළඹ යවන්න ඕනෙ හින්දා අපි ඉක්මනටම මහාචාර්ය සෝමදේවයන් එක්ක මේ මාසයකට එකහමාරකට කිට්ටු කාලයක් අපේ මහාචාර්යතුමන් මේ තොප්පිගල ප්‍රදේශයේ කරන කියන දෑ සොයා යන ගමම්ම ඒ කුතුහලය අපි නිවා ගන්න ගමම්ම අපේ සුපුරුදු අන්ලිමිටඩ් වැඩසටහනේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරමින් ඉදිරියට යන්නයි බලාපොරොත්තු වෙන්නේ ආයිබුවන් සර් ආයිබුවන් වන් අපි ආපු හැටියට කතාවට අල්ලගත්තා මේ සර් කිසිම පැකිලීමක් නැතුව මේ රටේ ජනතාව දැනුවත් කරන්න මේ වේස මහන්සිය නොබලා මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඉතින් සර් මේ මං හිතන්නේ අපේ සුපුරුදු විදිහටම අදත් අපි පහුගිය දැන් ගිය වැඩසටහනේ අපි 73 වෙනි වැඩසටහනේ අපි අවසන් කරේ උපතිස්ස රජුරුවන්ගේ ඔව් ඊට කලින් අපි මහසෙන් රජතුමා ගැන කතා කරා ඉතින් ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා තිබ්බා ඔබ දන්නවා අපි අපේ 50 වෙනි වැඩසටහනත් සීගිරිය කළා අපි වාසනාවන්ත වෙනවා ඔබේ අනුග්‍රහයෙන් අපේ 74 75 76 වෙනි සමහරලාට වැඩසටහන් අපේ මැදිරියෙන් පිට ගිහිල්ලා මහාචාර්යතුමා මේ තොප්පිගල ප්‍රදේශේ ඉඳන් කරන්න ඉතින් විශේෂයෙන්ම අපි මේ මොහොතේ මම වැඩසටහනට එන්න ඉස්සෙල්ලා ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ සියල්ලම සඳහා එංගලන්තයේ එවසෙන වෛද්‍යවරයෙක් සහ ඒ යුවළ අපිට අනුග්‍රහකත්වය දක්වනවා ඉතින් එහෙම ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා බොහොම ස්තුති එතනින් එහාට මුකුත් කියන්න එපා කියලා තමයි සර් මට කිව්වේ ඔය ටිකත් මම පොඩ්ඩක් වැඩියෙන් ඇඩ් කරලා තමයි කිව්වේ සර් දැන් මේ මහසෙන් රජුරුවන්ගේ කතාවට මම ආවේ මේ බොහෝ දෙනෙක් අහලා තිබ්බා සමහර දෙනෙක් කිව්වා මහසෙන් රජුරුව ගැන අපි කතා කරා මදි වගේ හැඟීමකුත් හැඟෙනවා කියලා මොකද අපේ රාජාවලිය කියන්න කිව්ව හැටිය අපේ රටේ ජනතාවට මතක් වෙන රජවරුන් මේ අතේ ඇඟිලි 10ක් වගේ රජවරුන් අතරින් එක්කෙනෙක් තමයි මුලින්ම දුටුගැමුණු රජුරුව මතක් වෙනවා ඊළඟට පණ්ඩුකාභය රජුරුව මතක් වෙනවා එක්කෙනෙක් තමයි මහසෙන් රජුරුව අන්තිමට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව මතක් වෙනවා ඉතින් ඒ මතක් වෙන කීප දෙනා අතරින් මහසෙන් රජුරුව ගැන අපි ටිකක් අඩුවෙන් කතා කරා වගේ හැඟීමකුත් ඒ උදව්‍ය ප්‍රකාශ කරද්දී බා කෙසේ වෙතත් බොහෝ දෙනෙක් අහලා තිබෙච්ච ප්‍රශ්නයක් තමයි සර් මේ මහසෙන් රජුරුවන්ට ඇයි මහසෙන් දෙයියෝ කියලා කියන්න පටන් ගත්තේ අපේ ජනතාව කියලා ඇත්තෙන්ම අපේ නුවන් අපේ වංශ කතා අපේ හිතවත් ශ්‍රාවකයෝ ප්‍රේක්ෂකයෝ අපෙන් අහලා තිබුණා වගේම මහසෙන් රජතුමා ගැන අපේ සම්ප්‍රදායික ඓතිහාසික මූලාශ්‍රමගින් කර තිබෙන විස්තරය එතුමා විසින් ඉටු කළ තියෙන සේවයට හා සංසන්දනය කරනකොට ප්‍රමාණවත් නෑ කියන එක තමයි අපට පෙනෙන්නේ. මහසෙන් රජතුමා ඉතා විශාල සංවර්ධන වැඩ කොටසක් මේ රටේ ඉෂ්ට කළා. ඒ වගේම ඔහු ඉතා නිර්භීත පාලකෙක්. ඒ වගේම ඔහුගේ ක්‍රියාකාරීත්වයේ දෙස ඉතා විමසිල්ලෙන් බලන විට අපට පෙනෙනවා වංශකතාවල කිසිසේත්ම ඉස්මතු නොකළ එක්තරා ප්‍රවණතාවක්. ඒ තමයි නුවන් අපි අපේ වැඩසටහන්වල අපි දිගින් දිගටම කතා කරපු දේ තමයි මෙරටේ සුදේශික ජනතාව සහ සුදේශික සම්ප්‍රදාය කියන අදහස. මේ අපේ රජවරු බොහෝ දෙනෙක් මේ අපේ සුදේශික සම්ප්‍රදාය එහෙම නැත්නම් අපි අපේ වැඩසටහන්වල අපි සාකච්ඡා කරා කඳුකරවාසී ප්‍රජාව ඒ ප්‍රජාව මහබින්තැන්නට සේන්දු වෙන ආකාරය මහබින්තැන්නේ ප්‍රචලිත වුණු කතරගම ශස්ත්‍රියෝ වගේ අපේ දේශීය නායකයෝ ගැන ඉතින් මේ මේ සම්ප්‍රදාය ගැන උනන්දු වෙච්ච රජවරු කීප දෙනෙක් හිටියා මේ කාශ්‍යප රජ මේ මේ මහසෙන් කාශ්‍යප රජතුමාත් ඒ වගේ රජ කෙනෙක් අපි ඒක ඉදිරියේදී කතා කරනවා මහසෙන් රජතුමාත් මේ අපේ දේශීය සම්ප්‍රදාය කෙරෙහි ඉතාමත් දැඩි ඇල්මක් සහ උනන්දුවක් ඒක වර්ධනය කරන්න දක්වපු රජ කෙනෙක්. එහෙම කියන්නේ හේතු තියෙනවා. දැන් අපි දැන් වංශකතා මේ වගේ කරුණු ඍජුවම ප්‍රකාශ නොකළත් වංශකතාවල ඇතැම් තැන්වල අපිට පේන්න තියෙනවා ඒ ඒ රජුගේ ඒ තිබිච්ච
වෙච්ච ඒ ප්‍රවණතාව ඉස්මතු වෙන විදිහේ කරුණු වාර්තා කරලා තියෙනවා. ඒ කියන්නේ වංශ කතාව නොකියා තිබීම මතම අපිට කියව ගන්න පුළුවන් කාරණාවක්යක් තියෙනවා. කාරණාවක්යක් තියෙනවා. ඒ වගේ මේ නොකියා සිටීමත් සමග ඔවුන් අතින් කියවි ඇති සුළු කරුණු. ඒ කියන්නේ චේතනාන්විතව ලියපුවා නෙමෙයි. නමුත් ඒ චේතනාන්විතව නොලියපු දේවල් වලින් අපිට පේනවා ඒ රජතුමාගේ තිබුණු ඒ දේශීය සම්පත. මම ඒකට උදාහරණයක් කියනනම් අපේ හිතවත් ශ්‍රාවකයෝ දැනගන්න කැමති ඇති. දැන් අපි දන්නවා අපේ ඉතිහාසයේ ඉන්නවා කාලවේල කියලා යක්ෂයෙක් ගැන. ඔව්. කාලවේල අපිට කාලවේල සහ චිත්තරාජ. එතකොට චිත්තරාජ සහ කාලවේල ගැන අපේ ඉතිහාසයේ අපේ ඉදිරියට එන්නේ පණ්ඩුකාභය රජතුමාගේ කාලයේදී. ඒ කියන්නේ අපේ වැඩසටහන අපි පටන් ගන්න කාලේ. පටන් ගන්නකොට කාලවේල චිත්තරාජ පණ්ඩුකාභය ගැන අපි කතා කළේ. කතා කරේ. නමුත් දැන් මෙතනදී මතක් කරන්න තියෙන්නේ මහාවංශයේම සඳහන් කරනවා මහසෙන් රජතුමා විසින් කරන ලද නොඑක් සංවර්ධන කටයුතු අතර ඔහු කාලවේල යක්ෂයාගේ දේවාලයේ තිබුණු තැන ස්මාරකයක් ඉදිකරනවායි කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. එතකොට මේ පණ්ඩුකාභයගෙන් පසුව නැවතත් කාලවේල පිළිබඳ සඳහනක් එන්නේ මහසෙන් රජුරන්ගේ කාලේ. අවුරුදු සිය ගණනක් ගත වෙලා සතවර්ෂ කීපයක් ගත වෙලා ඊට පස්සේ මහසෙන් කාලවේලගේ දේවාලයේ තිබූ තැන ස්මාරකයක් කරනවායි කියන එක මහාවංශයේ පැහැදිලි කළා නෑ. කාලවේල දේවාලය ප්‍රතිසංස්කරණය කළාද කාලවේල දේවාලයේ තිබුණු තැන වෙනත් ස්මාරකයක් කරාද කියන එක පැහැදිලි කළා නෑ. නමුත් අපිට මහසෙන් රජුරන් විසින් අනුගමනය කරපු ප්‍රතිපත්ති සහ ඔහුගේ ක්‍රියාකලාපය දෙස බලනකොට අපිට පේනවා ඔහු කාලවේල යක්ෂයාගේ දේවාලයේ තිබූ තැන ප්‍රතිසංස්කරණය කිරීමක් කරන්න ඇති කියලා. මොකද ඔහුගේ නම දැන් අපි මහසෙන් කියලා කිව්වට සේන කියන නමට වැඩි අපිට සම්භාව්‍ය සාහිත්‍යයට ගියාම හොයාගන්න තියෙන සෝන කියන නම. මහා සෝන. දැන් අපේ සෙල්ලිපිවල ඉතාම පුරාණ සෙල්ලිපිවල මීට අවුරුදු 2200කට පමණ ඉහත කාලේ ලියපු සෙල්ලිපිවල සෝන කියන නම තියෙන මිසක් සේන කියලා නමක් අපිට හොයාගන්න නැහැ. ඉතින් මේ සෝන කියන නම තමයි පසු කාලයක දැන් අපි දන්නවා සෝනුත්තර කියලා භික්ෂුන් වහන්සේ කෙනෙක් ගැන සෝන උත්තර සෝන කියන නම තමයි පසු කාලේ සේන. ඉතින් අපිට පේනවා වංශ කතාව මහා සෙන් කියලා කිව්වට ඔහුගේ නම මහා සෝන. අපේ දසමහයෝදන් එනුත් එනවනේ මහා සෝන කියලා කියන සෝන කියන එක්කෙනෙක්. එතකොට දැන් ඔය අපේ අද ජනප්‍රවාදයේ තියෙන මහා සෝන කියලා එකක් තියෙනවනේ නේද? යක්ෂයෙක් කියලා. එතකොට දැන් මේ 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 අදහස් දිහා බලනකොට අපිට පේනවා ඔහුගේ නවගැහුව සඥාර්ථ නාමයෙන් පවා ඔහු දේශීය සම්ප්‍රදායේ ගරු කරපු කෙනෙක්. එතකොට මේ මහසෙන් රජුරෝ ඉතාම උවමනාවෙන් මේ සංවර්ධන කටයුතු වලට සහභාගී වුණා. මහා විශාල අපි දන්නවා මින්නේරි වැව අපි පාසල් යන දරුවෝ දන්නවා මහසෙන් රජුරු මින්නේරි වැව හැදුවයි කියලා. ඒ වගේම ඒ රජු විසින් ගොඩනගන ලද වැව් රාශියක් පිළිබඳව වංශ කතාවල සඳහන් වෙනවා. ඒ වංශ කතාවල තියෙන මේ වැව් වල නාම ලේඛනය කියනට වැඩිය අපි හොඳයි කියන්නේ ඒ වැව් වලට අමතරව මහසෙන් රජතුමා මධ්‍යම ප්‍රමාණයේ වාරි මාර්ග කටයුතු වලටත් විශාල දායකත්වයක් දැක්වා නුවන්. ඉතින් මේ මහසෙන් රජුරෝ පාලකෙක් හැටියට මහජනයා වෙනුවෙන් ඔවුන්ගේ ජීවන ප්‍රවෘත්තිය වෙනුවෙන් ගොවිතැන කෘෂිකර්මය සත්ව පාලනය වෙනුවෙන් ඔහු විසින් සපයා දෙන ලද යටිතල පහසුකම් දිහා බලනකොට අපිට පේනවා මහජනයා අතර ඉතාම ජනප්‍රියභාවයකට මහජනයාගේ ගෞරවාදරයට මහසෙන් රජුරෝ පත් වුණා. ඒ නිසා තමයි ඔහු මිය ගියාට පස්සේ මහසෙන් දෙවියෝ කියලා මේ දේවත්වයට නැගුවේ. එතකොට දැන් මම මේකෙදි කිව්වා මේ මහජනතාව මේ රජුරුවන්ට ආදරය කරයි කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම අදත් දැන් වංශ ප්‍රධාන වංශ කතාවේ වියත් සාක්ෂරතාව තියෙන මහතෙරවරු ලියපු ඉතිහාස පොත්වල මහසෙන් රජුරුවන්ට නියමානුකූල තැනක් නැති වුණාට මේ අදත් මේ හේන්වල ඉන්න දුප්පත් මිනිස්සුන්ගේ ජාති ભેද නොතකා මේ ඉන්න මිනිස්සුන්ගේ හිතේ ඉන්නේ මහසෙන් රජුරෝ මහසෙන් දෙවි කෙනෙක් හැටියට කියන එක අපි මේ අද ඊයේ ඇවිල්ලා මේ දැන් සති 3ක් වෙනවා අපි මෙහි ඇවිල්ලා ඒ කාලේ මේ සැරිසරනකොට අපට අහන්න දකින්න ලැබිච්ච තොරතුරු වලින් අපිට පේනවා මේ මිනිස්සුන්ගේ හිතවල තවම ඉන්නේ මහසෙන් දෙවියෝ කියලා මහසෙන් රජුරෝ මේ දෙමළ ජනතාව අතරත් මේ දෙමළ ජනතාව අපි ඊයේ ගියා මේ කුඩුම්බි මලේ කියන කඳු පර්වතයට අපිට පෙන්වන්න පුළුවන් කුඩුම්බිගලේ දර්ශන. ඒ කුඩුම්බිගල කඳ පාමුලට ගියාම එතන තියෙන පුරාණ විහාරයක නටබුන්. පස්සේ අපි එතනට ගිහිල්ලා එතන ඒ විහාරේ නටබුන්
තියෙන තැනට අල්ලපුවත් ඉන්නවා වයසක දෙමළ මහත්මයෙක්. එයාට සිංහල කතා කරන්න බෑ, දෙමළ තමයි කතා කරන්නේ. ඊට පස්සේ අපේ මේ මේ ට්‍රැක්ටර් රථයේ එළවන රියදුරු මහත්මයා දෙමළ භාෂාව හොඳට දන්න කෙනෙක්. අපි එයාට කියලා එක පරිවර්තනය කරගත්තා. ඉතින් අපි එතනට ගිහලා එයා කරත්ත රෝද හදනවා, වඩු මහත්තයෙක්, ඒ වගේම ගොවියෙක්. එතකොට එයා අවුරුදු 46ක් මේ කැලෑවේ ජීවත් වෙනවා. ඉතින් දිග කාලයක්, කියන්නේ දශක 4-5කට වැඩිය කාලයක් එයා මේ කැලේ ජීවත් වෙනවා. එයා කියනවා අපි වැස්සෙන් ගොවිතැන් කරන්නේ, හේන් කරන්නේ, අනිත් කාලෙට අපි වෙන වැඩක් කරගන්නවා. ඉතින් අපි ඇහුවා මේ පැත්තේ තියෙන වැව් ගැන. ඇහුවාම එයා කිව්වේ මේ වැව් ඔක්කොම හැදුවේ මහසෙන් රජුරෝ, එයා දෙමළ භාෂාවෙන් කිව්වේ මහසෙන් රජුරෝ මේවා හැදුවේ, අපි අදහන්නේ මහසෙන් රජුරෝ, අපි වත්තකට අපේ හේනකට අලියෙක් ආවත් අපි මහසෙන් රජුරෝ මහසෙන් දෙයියෝ තමයි සිහි කරන්නේ කියලා ඒ සිංහල කතා කරන්න බැරි ඒ මිනිස්සයා කිව්වා. ඒ කියන්නේ මහසෙන් රජුරෝ මේ අපේ සිංහල ඉතිහාසය, බුද්ධ ආගම, ඒ සමාජ ස්තරේ පමණක් නෙමෙයි ජීවත් වෙන්නේ. ඒ මහසෙන් රජුරෝ මහසෙන් දෙවියෙක් වෙලා මේ විශාල භූමියේ කර්කශ හේන්වල වගා කරන ಜಾති ભેද නොතකා මිනිසුන්ගේ හිත්වල දෙවියෙක් හැටියට තවමත් මහසෙන් රජු. සර් මං හිතන්නේ මේ මේ හරිම මේ මේ දෛවෝපගත ප්‍රශ්නයක් මම අහුවේ එක්තරා ආකාරයකට. ඒ කියන්නේ මම ඔය ගැන අපි හාංකවිසියක්වත් දන්නේ නැහැ. අපි පහුගිය සති කීපේ මහසෙන් රජුරෝ ගැන කතා කළා. කීප දෙනෙක් අහලා තිබ්බා මහසෙන් දෙයියෝ කියලා, එහෙනම් ඇයි කියන්නේ කියලා. මම ඉතින් සර්ට සුපුරුදු දින ප්‍රශ්න ඇගුවා. බලනකොට මේ ඒ ප්‍රශ්නේ නිකන් අපි නිකන් ප්ලෑන් කරලා හදුවා වගේ අපිට ඒ වගේ කෙනෙක් හරි අහම්බෙන් හම්බලා තියෙනවා. ඊයේ මම මේ මහත්මයාගේ මේ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙච්ච වෙලාවේ අපේ හිතවත් මේ අපේ රියදුරු මහත්මයා ඒක සිංහලට පරිවර්තනය කරනකොට මට ඒ වෙලාවෙම මේ කල්පනා වුණේ, මේ ඒ වෙලාවෙ මට කල්පනා වුණේ මේක net fm අපේ වැඩසටහනේ ඉදිරිපත් කළ යුතු විශේෂ දෙයක් කියලා. මොකද ඔව් මේ අපිට මෙහෙම බලන්න වෙන්නේ මොකද දන්නවද? බල්ලෝ බුරනවා. සමහරවිට බල්ලෝ බුරන්නේ අලි එනවා වෙන්න පුළුවන්. පිටිපස්සෙන් අලි ආවොත් පොඩ්ඩක් කියන්න. මොකද මේ 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 ඊයේ පෙරේද මේ හරියේ මේ අලියයි පැටියයි ඉඳලා තියෙනවා. ඔව්. අලියයි පැටියයි විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් අලි 40ක් 50ක් රාත්‍රියට මේ මේ වැවයිනට එනවා. ඉතින් මේ ඇත්තෙන්ම මේ මේ අපි කියන්නේ ගියේ නුවන්, මම කියන්නේ ගියේ ඒ දෙමළ භාෂාව කතා කරන ඒ වයසක මහත්මයා. ඒ මහත්මයා 1956 කිව්වා මේ පළාතට ආවේ පදිංචියට. ඉතින් ආයේ කියපු දේ වෙලාවෙ මට හිතුණා අපි මේ වැඩසටහනේදී මේක පටිගත කරගන්න පුළුවන්. ඒක පටිගත කරගන්න. හරි, අපි සර් මොහොතක් දෙන්න, අපි අපි ඒ ක්ලිප් එක බලලාම ඉමු සර්. අපි බලමු. தொழில் வந்து தொழில் வண்டி விவசாயம் பாடுவாடு වෙන වෘත්තියක් නැහැ. 1956 මේ ඩම යාලට රජයෙන් දීලා දෙනවා. යාලගේ පරම්පරාව ඉඳලා මෙහෙම පදිංචිලා ඉන්නවා. වෙයි කාලයට විතරයි මේ යාලා වපුරන්නේ. කන්න දෙකක් කරන්න බෑ මේ වතුර මදින්ද. රටකජුත් වහ කරනවා ඒකත් එක්ක. අවුරුදු 135ට කලින් තමයි එල්ලාල රජතුමා මේකින් හිටියා කියලා මේ යාලා කියනවා. උඩු විනේ කියලා මේ රජතුමා. එයා තමයි පත්තිනි අම්මාගේ රූපය මෙයාලාට තේක වශයෙන් දීලා තියෙන්නේ ඒ කාලේ. ඒක ගෙනල්ලා තිබ්බේ වට්ටාපළ. මේ එමේ විල්ලද තමයි සර් දීලා තියෙන්නේ තලදා මාලිගාවට. ඒක වෙසක් කාලේ තමයි වෙලා තියෙන්නේ. මහාසේන රජතුමාව තමයි මෙයාලා හදාන්නේ. අලියාවොත් එයාව මතක් කරලා පොල් ගෙඩිය කෙල්ලනවා. ඒ නිසා ඒ පෙත්තේට අලියෙන්නේ නැහැ. ඊට පස්සේ කන්නේ ඉවර වුණාම එයාට පූජාවක් දෙනවා. අදවත් අදහනවල. සර් මේ මේ මමත් දෙමළ දන්නේ කොඤ්ඤං කොඤ්ඤං. මේ හැබැයි අර සිංහලෙන් කියන දේවල් එක්ක සර් මේ රෝමෝත් ගබ්බනේ සිද්ධ වෙනවා. මේ මේ ඒ කියන්නේ මේ අපි දැන් අපි දන්නවා අපේ සිංහල සමාජය මේ දෙමළ Hindu දෙවිවරු පිළිබඳව යම්කිසි ආකාරයක භක්තියකින් ඔවුන්ගේ සරණ යන එහෙම සංස්කෘතියක් අපේ තියෙනවා. හැබැයි මේ දෙමළ සමාජය සිංහල දෙවි කෙනෙක්ව
අදහනවා කිව්වම සර්? සිංහල දෙවි කෙනෙක් නෙවෙයි නුවන්, සිංහල රජෙක් දෙවියෙක් හැටියට අඳුනනවා. ඕනේ සර්. ඉතින් මං කියන්නේ මේකෙන් අපිට ලොකු පාඩමක් කියන්න තියෙනවා. ඒ කියන්නේ මේ තමයි නුවන්, මේ මහ පොළවේ සත්‍ය මේකයි. ඒ කියන්නේ මේ දෙමළ භාෂාව කතා කරන Hindu ආගම අදහන, සිංහල භාෂාව කතා කරන බුද්ධ ආගම අදහන, ඉස්ලාම් භක්තික මේ අය අතර මේ විරසක භාවයන් ඇත්තෙම මේ මහ පොළවේ අපිට දකින්න නැහැ. මේක හොඳම උදාහරණයක් ඒක අපිට කියන්න. ඒ නිසා අපි කොළඹට වෙලා මේ මේ ජාතීන් අතර සහයෝගය, ඒ ලොකු ලොකු දේවල් කතා කර කර හිටියට අපිට ජාතීන් අතර සහයෝගය ඇති කරන්න පුළුවන් ලොකුම තේමාවක් තමයි ඉතිහාසය කියන එක. මේ දැන් අපි සවන් දීපු ඒ මහත්මයා කියපු දේෙන් අපිට පැහැදිලි වෙනවා, සිංහල රජෙක් දෙමළ ජාතිකයන් විසින් දෙවි කෙනෙක් හැටියට අදහනවායි කියන එක. ඒ ඒ කතාව තුළ කිසිදු ජාති බේද සීමාවක් වැට කඩුල්ලක් නැති බව අපිට ඉතාම පැහැදිලි. සර් ශාස්ත්‍රීය මට්ටමෙන් කිව්වොත් PhD thesis එකක් නේ සර්? නෑ, පැහැදිලිවම. ඒ කියන්නේ ඒ ඒ දැනුම, ඒ දැනුම ඒක සොයේ මං කියන්නේ වෙනම පරීක්ෂණයක් කරන්න ඕනේ පිළිම. වෙනම පරීක්ෂණයක් කළ යුතුයි. ඒ කියන්නේ අපි මේ මේ සමාජයේ මේ තියෙන අනවශ්‍ය ව්‍යාකූලතා පාලනය කරගන්න නම් අපි මේ තියෙන පොළවේ යථාර්ථයන්, මේ සැබෑ යථාර්ථයන් වල නියමානුකූල තත්ත්වය අපි වටහා ගත යුතුයි නුවන්. අපිට මේ මේවයින් කියන පාඩමත් ඒකයි. අපි අපේ හිතවත් ශ්‍රාවක සහෝදරවරුන්ට, අපේ හිතවත් ප්‍රේක්ෂකයින්ට අපි මේ සජීවී දර්ශන පෙන්වන්නෙත් මේක තමයි, මේ මහ පොළවේ තියෙන ඇත්ත කියන එක පෙන්වන්න. ඒ නිසා මේ රටේ යම් කිසි අර්බුදයක් මේ ජාතීන් අතර, මේ කුඩා දිවයිනේ මේ ජාතීන් අතර අනවශ්‍ය සැකයක් බියක් ඇති කරනවා නම් ඒකට වග කියන්න ඕන මේ නගරවල ජීවත් වෙන අතලොස්සක් පිරිසක්. ඔව්, ඒක තමයි. දැන් මම මේ 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 ප්‍රදේශ දැන් ওই කාරණේ කතා කරනකොටම සමහර වෙලාවට අපි මේ ජාතීන් අතර යුද්ධයක් වගේ හැඟීමක් මේ පහුගිය දවස්වල මේ මේ මහා යුද කලාපයක් නේ සර්? මේ 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 අපි දැන් මේ ඉඳන් ඉන්න තැන්වලත් තුවක්කුපත්තු වෙන්න ඇති. මේ හැබැයි ඒ ඒ දෙපැත්තට බෙදිලා ගහගන්න ජනවර්ග අතරත් එහා පැත්තේ සමහරලාවට මේ ජනවර්ගයයි ඉඳලා තියෙනවා, මෙහා පැත්තෙත් ඒ ජනවර්ගයයි ඉඳලා තියෙනවා. සමහරලාවට වෙච්ච හිත්‍රිදීම් එක තමයි ඔවුන් නැවිලා අනිත් පැත්තට ගිහිල්ලා තියෙන්නේ. මේක හරිම නාට්‍යමය ස්වරූපයක්. කියන්නේ අපි දන්නවා මේ තොප්පිගල කියනකොටම අපේ හිතට එන්නේ මහත් ත්‍රාසජනක අත්දැකීමක්. මේ වෙඩි උණ්ඩ අහසින් එමේ අත හුවමාරු වෙනකොට ඒ වෙඩි උණ්ඩ යට හින්නවා මිනිස්සු සිංහල රජවරු දෙවියන් හැටියට අදහන Hindu භක්තිකයෝ. ඉතින් මේක තමයි හරිම නාටකීය තත්වය මේ සමාජය තුළ තියෙන. ඔව්, මේ මේ මට මතක් වෙන නිසා ඔය වගේම කාරණයක් මේ විල්බැඳි දනව්ව කියලා අපේ තිලක් ජයරත් මහත්මයා පිටපත් කළා. මේ ආචාර්ය මේ පතිරාජයන්, ධර්මසෙන් පතිරාජයන් කරපු අවසාන ටෙලිනාට්‍යය මට මතක විදියට ඒකට පාදක වුණ නිසා මේ මෙතනින් එහා පැත්තේ මේ තිලක් ජයරත්නයන් පරේක්ෂණයකට ආවම ගෙදරක හමුදා නිලධාරියෙකුගේ LTT සමාජිකයෙකුගේ පින්තූර දෙයක් එකට ගහලා මල්මාල දෙයක් දාලා තිබ්බා. හොයලා බලනකොට ඒ අම්මයි තාත්තයි මිශ්‍රණය වෙච්ච පවුලක්, එක පුතෙක් LTT එකට බැඳිලා හමුදාවතින් යුද්ධයේදී නැති වෙනවා. අනිත් පුතා හමුදාවට බැඳිලා LTT එකකින් නැති වෙනවා. යුද්ධ කාගේද? ඕක තමයි අහන්න තියෙන්නේ. ඒක තමයි, ඒක තමයි මං හිතන්නේ අපි මේ Neth FM History Unlimited වැඩසටහනෙන් අපි මේ වගේ තේමාවන් කතා කරන්නේ ඉතිහාසය උගන්වන්නම පමණක් නෙමෙයි, ඉතිහාසය කොයිතරම් වැදගත් තේමාවක් වෙනවද කියන එක පෙන්වන්න, අපේ සමාජයේ ජාතීන් අතර සහයෝගීතාව අවබෝධය, ඒ වගේ දේවල් වැඩි වර්ධනය කිරීම සඳහා මේ වගේ මේ භූමියේ තියෙන සත්‍යයන් කොයිතරම් දුරට වැදගත් වෙනවද කියන කාරණේ ඉස්මතු කරන්නයි අපි මේ වගේ තේමාවන් ගන්න. ඉතින් නුවන් අද ඔය උදාහරණේ පමණක් නෙමෙයි අපි මේ භූමිය විදගෙන යන්නේ. අපි සම පුංචි ප්‍රශ්නයක් දැන් අර මේ මේ අපේ ජනතාව අපිටත් කියවනේ මහසෙන් රජුරුව ගැන කතා කරා මදි. මේ අපේ මේ මේ ඇත්තම සමේ අපේ රාජාවලියේ දේවත්වයට පත් කරපු රජවරු මහසෙන් රජුරුව විතරද අපිට හම්බෙන්නේ? අපිට ඉදිරියේදී හැම හම්බෙනවද? ඇත්තෙන්ම මහසෙන් රජුරුව තමයි ඒ දේවත්වයට නගලා ඒ දේව එක එක කාලවල වල සමහරට එක එක පාලකයෝ එහෙම දේ. මොකද අපේ බණ්ඩාර දෙයියෝ එහෙම හම්බෙනවනේ ප්‍රාදේශීය පාලකයෝ. ප්‍රාදේශීය පාලකයෝ නමුත් මුළු සමස්ත ජාතියම මේ දෙවියෙක් හැටියට දේවත්වයට නංවලා එදා පටන් අද දක්වා අඛණ්ඩව ඔහු වෙනුවෙන් දේවාල හදලා ප්‍රායෝගිකව විශ්වාස කරන අදහන දෙවි එකම පාලකයා මහසෙන් දෙවියෝ. ඉතින් මේක මේකත් අපිට එක්තරා පණිවිඩයක්. ඒක පැත්ත පණිවිඩයක් සහ පරේක්ෂණයක් දෙකක්. මොකද පණිවිඩය
දෙවිවරු වෙන්න හදන්න ඕම නෑ. මිනිසුන් දෙවියන් බවට පත් කරන්නේ මිනිස්සු. මිනිස්සුන්ට දෙවිවරු වෙන්න බෑ. ඒ කියන්නේ මහසෙන් රජුරුවන්ගේ තුන් හිතකවත් තියෙන නැතුව ඇතිනේ දෙවි කෙනෙක් වෙන්න. දෙවි කෙනෙක් වෙන්න. නමුත් ඔහු කළ තියෙන වාරී මාර්ග. එතකොට අපි මේ වගේ පළාත්වල ඇවිල්ලා ඒ අසරණ මිනිස්සු කියනවා නම් මේ තියෙන වැව් කොටු හැදුවේ මහසෙන් රජුරු. මේ වැව් කොටු හැදුවේ මහසෙන් රජුරු කියලා කියනවා නම් ඒ මිනිස්සු අතර ಜಾති ભેද නොතකා ඒ පණිවිඩය ගිහිල්ලා තියෙනවා මේ මහසෙන් රජුරු රටේ මහජනතාව වෙනුවෙන් කරපු සේවය. අනික ඔහු වැව් හැදීම විතරක් නෙමෙයි කළේ. ඔහු වාරි මාර්ග පමණක් නෙමෙයි කළේ. ඔහු ඔහුගේ කාලේ දකුණු ආසියාවේ තිබුණු අති විශාලතම උසම ගඩොළු ස්මාරකයේ ඉදි කරා ජේතවනාරාමය. එතකොට ඒ වගේම අපි එක වැඩසටහනක සාකච්ඡා කරා ඔහු වෙන්න ඇති දන්ත ධාතුව ලංකාවට වැඩමවීම සඳහා ආරාධනා කරේ. ආරාධනා කරගෙන. මොකද ඔහුගේ පුතා තමයි දන්ත ධාතුව ලංකාවට ගේනකොට හිටියේ. හිටියේ. ඔව්. ඉතින් ඒ නිසා මේ වගේ මහ දැවැන්ත වැඩ කොටසක් කරපු රජ ඒ විතරක් නෙමෙයි ඔහු මහාවිහාරය හා අවේගිරිය අතර යම්කිසි ආරවුලක් ඇති කරා. ඉතින් අපිට පේනවා මේ දැන් අර මම මේ වැඩසටහන මුල්ම පටන් ගන්නකොට කිව්වා මහසෙන් රජුරෝ මේ දේශීය සම්ප්‍රදාය ගරු කරපු ඒක පුනර්ජීවනය කරන්න කැප කරපු එක්කෙනෙක් බව අපිට ඔහුගේ ක්‍රියාකලාපයෙන් පේනවායි කියලා. සමහර විට අපිට පේනවා මහවිහාරය රජුරෝ එක්ක යම්කිසි නොමනාපයකින් ඉන්න ඇත්තෙත් ඒ රජුරෝ අර දේශීය සම්ප්‍රදායට අනුග්‍රහය දැක්වීම මූලික කරගෙන කටයුතු කිරීම නිසා වෙන්න ඇති කියලා අපි දන්නවා. වංශ කතාව ඉතාම විස්තරාත්මකව පැහැදිලි කරනවා. මහසෙන් රජුරෝ මහවිහාරයට එරෙහි වෙනවා. ලෝවා මහපාය ගලවලා අවේගිරියට ගෙනියනවා. එතකොට ඒකට අර සංගමිත්‍ර කියලා භික්ෂුවක් උදෙනවයි කියලා කියනවා නේද? අපි වගේ පහුගේ වැඩසටහන් වල අපිව දීර්ඝව කතා කළා. නමුත් අපි බැලූ බැල්මට මහවංශයේ උත්සාහරන් තියෙන්නේ මහසෙන් කියන්නේ මහා සැරපරස චණ්ඩ හිතුවක්කාර පාලකෙක් කියලා ඒත් උගන්නන්න. ඉතින් ඒක සාධාරණයි. මොකද මහවංශයේ ලිව්වේ මහවිහාර සම්ප්‍රදායට. මම මේ අහන්න ඇදුවේ සර් මහසෙන් රජුරන්ට ඔච්චර ලොකු තැනක් නොලැබෙන්න. ඔව්. අභයගිරිය මෙච්චර ලොකු වැඩක් කරපු මහසෙන් රජුරන් නොලැබෙන්න අභයගිරියට උදව් කිරීම සමහරලාට හේතු වෙන්න ඇති අනිවාර්යයෙන්ම. හේතු වෙන්න ඇති අනිවාර්යයෙන්ම. විකල්පයක් තියෙනෝනේ රජුරන්ට. ඒ නිසා අපි බැලුවොත් දැන් ඒ අපේ හිතව ශ්‍රාවක මහත්මයා සකීප දෙනෙක් මහල්ල තිබුණා මහසෙන් රජුරු දේවත්වයට නැංගුවේ ඇයි කියලා. මහසෙන් රජුරු දේවත්වයට නැංවීමම අපට පේනවා ඔහුට සම්භාව්‍ය ඉතිහාසයේ කොතරම් දුරට අසාධාරණයක් කළා තියෙනවද කියන කාරණයක්. සම්භාව්‍ය ඉතිහාසය මහත් වර්ණනාවෙන් පරිච්ඡේද ගණනාවක් වෙන් කරපු පාලකයන්වත් ජනතාව දේවත්වයට ඔසවා තැබුවේ නැහැ. ඔව්. ඒකින්ද මේ දෙවියෝ අපි අතරම ඉන්නවා. අපේ හදවත් තුළම ඉන්නවා. ඔබට පුළුවන් දෙවියෙක් වෙන්න. ඒක තමයි ඉතිහාසය විසින් ඔප්පු කරලා දෙන්නේ. ඉතිහාසය විසින් අපිට ලබා දෙන ප්‍රධානම පණිවිඩය ඒකයි. උත්සාහ කරන්න දෙවියෙක් වෙන්න. දෙවියෙක් වෙන්න ඉස්සෙල්ලා අඩුම ගන්න මිනිස්සෙක් වෙන්න. හරි, අපිට විරාමයක් දෙන්න. 0112 55 33 63 0112 55 33 63 කියන දුරකථන අංකයට, එහෙම නැත්නම් මේ මොහොතේ අපේ Facebook අඩවියේ පළවෙනි බැනර් එකට පල්ලැහැනොත් ඔබට කමෙන්ට් එකක් විදියට දාන්න පුළුවන්. අද අපි විශේෂ තැනක ඉන්නේ මේ ආව හැටිය. දැන් ඔබ මේ දකින රූපරාමු, මේ ඔබට ඇහෙන දේවල් මීට පැය කීපයකට කලින් මේ හැටි කියන්නේ මොකද්ද? මේ තාරාවිකුලම් අපි මයික් එකට ගන්නවා. මේ අපි ඉන්නේ තාරාවිකුලම් කියන වැව. ඔව්, මේ දර්ශනය අපි ඊළඟට කතා කරනවා. සර් මියා සැකමින් අපි ඉන්න තැන කියමු සර්. ඔව්, අපි මේ ඉන්නේ අත් වශයෙන්ම දැන් තොප්පිගල මේ හරියේ ඉඳලා තොප්පිගලට කිලෝමීටර් 13ක් තියෙනවා. අපි කිලෝමීටර් 13ක් නිරිත දිගෙන් තමයි අපි ඉන්නේ තොප්පිගල කන්දට. දැන් කෙනෙකුට තොප්පිගල තමයි විමර්ශන ලක්ෂ්‍ය හැටියට අපිට පෙන්වන්න පුළුවන් මේක මහ විශාල වනාන්තරය. ඒකම ඔබට පුළුවන් නම් 232 වෙනි දෙවෙනි බලසේනා මූලස්ථානයේ යාබදව තමයි අපි දැන් මේ අවස්ථාවේ ඉන්නේ. හරි, අපි විරාමයට යනවා. ඉතින් අපිව බලාගෙන ඉන්න අයටත් ඒකම අපි වහගෙන ඉන්න අයටත් අපි මතක් කිරීම කරේ අපේ අද 74 වෙනි වැඩසටහනේ පළවෙනි කොටස අපේ ප්‍රවෘත්ති විරාමයට යොමු කරනවා. අපි ප්‍රවෘත්ති විරාමයෙන් පස්සේ නැවතත් අපි මේ පුරාවිද්‍යා සමීක්ෂණය සිද්ධ වෙන තොප්පිගල ප්‍රදේශයේ අපි මේ අද නැංගුරංලා ඉන්න තැනට ආයෙත් එන බලාපොරොත්තු වෙයි. Unlimited History. අපේ ජාතික කතාව.